සාදරෙන් පිළිගන්නවා මගේ පළවෙනි බ්ලොග් එකට. අවුරුද්දම වැඩ කරලා හෙම්බත්තල ඉන්න අපි සෙට් එක අවුරුද්දකට පාරක් එකතු වෙන්නේ අපේ ඇඟේ තියෙන මහන්සිය නේද ඒකාකාරී බව පොඩ්ඩක් නැති කරගන්න. ඉතින් අපි සෙට් කරගත්ත දවස් 3ක ට්‍රිප් එකක්. මේ ට්‍රිප් එකේදී අපි එක එක තැන් වලට ගියත් මේන්ලි අපි ගිය තැන් දෙකක් ගැන මට බ්ලොග් එකක් කරන්න හිතුණා. රෑ 12ට ඉඳලා පිටත් වෙච්ච හින්දා අපිට අතරමඟදී ලොකු බඩගින්නක් ඇති වුණා නිදිමතත් එක්ක. අපි තීරණය කරා උණු උණුම රොටියක් කාලා හොඳ ඉඟුරු දාපු ප්ලේන් ටියක් බීලා අපේ ගමන ඉතුරු ටික යන්න. ඔච්චර ගෙදදී රොටි කෑවත් මේ වගේ ගමනක් යනකොට අතරමඟදී නයිට් කඩේකින් රොටියක් කාලා ගන්න ආතල් එක නම් වෙන කොහෙන්වත් ගන්න නම් වෙන්නේ නැහැ. උණු උණුවේ අපිට රෝල්ස් රොටි දෙකම කන්න තිබුණත් මට සෙට් එන්නේ සම්බලත් එක්ක රොටිය තමයි. අනිත් ඒක තමයි ඉගුරු දාලා ප්ලේන් ටියට කැපිලා යන්නේ. ඉන්න අපේ නඩේ ගුරාල දෙන්න. කියන්න බැරුණානේ අපි මුලින්ම යන්නේ බඹරගල පතන බලන්න. තමයි මගේ ඉගුරු දාපු සුපිරි ප්ලේන් ටිය. ආයේ නිදිමත කොහෙන් ගියාද දන්නේ නැහැ. පට්ට රස්නේ ඉඳලා මේ වගේ කූල් පලාතකට ආවට පස්සේ දැනෙන ෆීලිං එක අම්මේ වචන වලින් කියන්න බෑ. ඒක දැනෙන්නේ නිකන් අපි ටික ටික දිව්‍ය ලෝකයකට ලං වෙනවා වගේ. ෂා මාරම ෆීලිං එකක් තියෙන මේ පරිසරයත් එක්ක බ්ලෙන්ඩ් වෙලා යන මේ කූල් එක. ලස්සනයි නේද කදුමන්ති ටික. මේ බ්ලොග් එක කරන්න ආසාවක් තීච්ච හින්දම මං ජනෙල් අයිනක් වාඩි වෙන තෝරගත්තා. එතකොට මේ තමයි මම. හරිද? උදේ 8 වගේ වෙනකොට අපි බඹරගල පතනට වාහනයකින් යන්න පුළුවන් සීමාවට ආවා. මෙතනින් එහාට අපිට යන්න වෙන්නේ පයින්. හැබැයි ඇත්තටම වාහනයකින් යනවට වැඩිය පයින් යන එක තමයි ට්‍රිප් එකක් ගිහිල්ලා මේ වගේ සෙට් එකක් එක්ක ගන්න පුළුවන් උපරිම ෆීලිං එකක් ගන්න පුළුවන් විදිය. මේක පරිසරයක් තියෙන යාළුවනේ. යනවා මාත් පොඩි වොයිස් කට් ටිකක් දාගත්තා. අපේ උන් එක බෑ උන් කෑ ගහනවා. පේනවනේ කියලා කට ගන්න උන්නේ. ඔය පිටිපස්සෙන්නේ පොර තමයි කෑ ගහන්නේ. අපිට බමරගල පතනට යන්න තියෙන්නේ රබර් වත්තම් මදි. අපේ පැතිවල රබර් වතු තියෙනවා. හැබැයි මේ දකින view එක මේ feeling එක ගන්න බෑ. ඒක ගන්න නම් බමරගල පතනට යන පාරටම එන්න ඕන. ඉන්නේ පරිසරේ. දැන් අපි ආවේ අපි ගාලි දැන් එනකොට එහෙ උෂ්ණත්වය මාරු විදියට වැඩි ඉන්න බෑ. රැහැට ඔක්කත් ඉන්න බෑ. ඒතරම් දාඩියයි. දැන් මේ පැත්තට ආවට පස්සේ තමයි ඇත්තටම ඇඟට මා රිලැක්ස් එකක් තියෙන්නේ. මේන් අපේ වටපිට සුන්දරත්වය බල බල යන පිස්සු යාළුව සෙට් එක. අපි කොහොම දොස් දිනක් ආවා. පැය භාගයක විතර ගමනකින් පස්සේ අපි අන්තිමට කොහොම හරි බඹරගල පතන view point එකට ඇවිල්ලා පොඩි වොයිස් එකක් දෙන්න හැදුව විතරයි කැම්පින් කරනවා නම් ඒත් මෙතන තමයි ගම කෑවා. 8-5 ජොබ් කරලා හැමත් තේරින් අපිට මේ වගේ view එකක් දැක්කට පස්සේ දැනන හැඟීම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද? තනිකර දිව්‍ය ලෝකයක්. වව්. ඔන්නේ අතර අපේ සෙට් එක ෆොටෝ ෂූට් එකක් කරනවා සුපුරුදු පරිදිම. ඇත්තම කිව්වොත් අපිට අදාළ නැහැ අවුව වැටෙන්න එනවද වැස්සක් එනවද නැත්නම් කරුවල වෙන්නේ එනවද. අපිට ඕන ගිය තැන සුපිරි ෆොටෝ ටිකක් ගහගන්න විතරයි. හරිද? ඒකටම කියාපු සෙට් එකක් අපිට එනවා. අපි පේන්න ගුණන්ට බඹරගල පතන. කඳ මුදුනට නැක්කට පස්සේ ඔය විදිහට තමයි අපිට වටපිටා ඔක්කොම පේන්නේ. හිතා ගන්න පුළුවන් නේද? කොළ පාට පරිසරය කඳු පන්ති එක්ක මීදුමත් එක්ක එකතු වුණාට පස්සේ එතන තනිකරම දිව්‍ය ලෝකයක්. Thank you.
දීන්නේ කවුලන්න පොඩි ට්‍රයි එකක් දුන්නේ පොඩ්ඩ ඇවිතන් යන ගමන් ලස්සන වීඩියෝ කැල්ල කරගන්න. හැබැයි මේක මං හිතුව විදියට කරේ නැහැ. කමන්න නැතිින් නැතිකමට මේක හරි හොඳයි. කොහොමද මම මේක පොඩ්ඩක් එඩිට් එකක් දාලා හදලා පෙන්නන්න ලාවට. Gotta find my way to you. Even though you're next to me, no matter what I do, your heart is drifting out of reach. Head underwater. ඒකම අපේ vlog එකත් ඉවර වෙනවා. ඊළඟට අපි හම්බෙමු වංගෙඩිගල. Vlog number 2. එහෙනම් ගින්නම්.